එක්ව ජයගමු ජනහමු මාලාවේ මහනුවර දිස්ත්‍රික් ජනහමුව ඊයේ පස්වරුවේ පැවැත්තුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන් මහජන නියෝජිතින් ඇතුළු විශාල ජනතාවක් එක්ව ජයගමු මහනුවර අපි ජනහමුවට එක්ව සිටියා. ආර්ථික කළමනාකරණයේ ගැටලුවක් මතු වුණා. සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටුණා. විදේශ ප්‍රේෂණ බිඳ වැටුණා. සමහර දේශපාලන නායකයෝ කිව්වා එවන්න ලෑස්තිලා හිටපු මිනිසුන්ටත් රටට ඩොලර් එවන්න එපායි කියලා. ඒ අභියෝගාත්මක මොහොතේදී ඒ අභියෝගයේ බාරගන්ට කොන්දපණ තිබුණු නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි කියන කාරණේ අපි ගෞරවාන්විතව සිහිපත් කරනවා. පෞගිය සතිය අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ සමගි ජන බලවේගයේ උත්සාහයක් ගන්නවා වර්ජන රැල්ලක් දියත් කරලා නැවත මිනිස්සු පාරට ගන්න පුළුවන්ද කියලා. ලියුම් ටික ගැහුවා විතරයි වර්ජන රැල්ල නැවතුණා. මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ ලාල් කාන්තලවිල කියනෝ නෑ දැන් අපි වර්ජන රැල්ල නවත්තන්න තීන්දුව කරා වර්ජනය කරන්නේ නෑ කියලා. අන්න ඒ බය තියාගන්න රනිල් වික්‍රමසිංහ එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි කොටසක් නෙවෙයි මුළු පක්ෂයත් එක්කම අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දෙන්න පෙළ ගැහෙනවා කියන එක අපි බය නැතුව කියනවා. ඔබතුමාලට මතකයි දරුවට බෙහෙත් ටික ගන්න බැරුව පෝලිං වල හිටපු විදිය, තෙල් ටික ගන්න බැරුව පෝලිං වල ඔබතුමාලා හිටපු විදිය පිළිබඳව ඒ ප්‍රශ්නය විසඳුවේ අද නැවත වතාවක් මේ සියල්ල සාමාන්‍යකරණය කරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන එක බොහොම පැහැදිලිව අපි ඔබට ශ්‍රීපත් කරනවා. මම කියනවා වෘත්තීය සමිති නායකයන්ට ඔබට පුළුවන් කමක් නැහැ මේ රට ආපස්සට හරවන්න කියන එක හොඳින් මතක තියාගන්න කියලා කියනවා. සියලුම විපක්ෂය එකට එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දහවුරු කරන්න සියලු දෙනාම එකට එන්න කියමින් ජනාධිපති මන්දිරයට ගැහුවා, පරණ පාර්ලිමේන්තුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගැහුවා. පාර්ලිමේන්තුවට ගහන්න එනකොට රට රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාර අරන් ගහන්න ආවට වඩා වේගෙන් දිව්වා. මේ රටේ චණ්ඩින්ගෙන් මරවරයන්ගෙන් අපරාධකාරයන්ගෙන් බේරගත්තේ, මිනිමරුවන්ගෙන් බේරගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මම ජීවිත කාලයේම ඔබතුමාට විරුද්ධවයි වැඩ කරලා තියෙන්නේ. කවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම කතිරේ ගහලා නැහැ. පාර්ලිමේන්තුවේදී ඒ ඡන්දේ තියෙනකොටත් මම පොඩ්ඩක් අත වෙවුලලා තමයි ඔබතුමාට ඡන්දේ ගැහුවේ. එන ජනාධිපතිවරණය නම් අත වෙවුලන් නැතුව ඔබතුමාට ඡන්දයක් දෙනවා කියන එක ප්‍රකාශ කරමින් මේ රටේ මිනිස්සු කණ්ඩ බොණ්ඩ නැතුව ඉන්න වෙලාවේ, මේ රට බාර ගන්න කෙනෙක් නැතුව ඉන්න වෙලාවේ මිනිස්සු ජීවත් කරවන්න ඔබතුමා එක්ගත් ඓතිහාසික තීන්දුව තමයි අද අපි සියලු දෙනා මේ වේදිකාවේ ඔබතුමාට සහයෝගය ලබා දෙන්නේ. ජනහමු එමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ දූෂණයට එරෙහිව හඬ නැගීමට පෙර පාසල්වලට නොමිලේ බස් රථ ලබා දීමට වැයවන මුදල් සොයාගන්නේ කෙසේද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටට හෙළි කළ යුතු බවයි. අද ලෝහාණුයි මමයි මේ වේදිකාවේ ඉන්නේ අපේ පක්ෂ තියනවා. ඒ රට බේරගන්න ශක්තිය අපිට තිබුණේ නිසා ඕට්ටුවෙන් මට සහයෝගය දුන්නා. ඒ සහයෝගය නැත්තම් මට බෑ, මට තනියම කරන්න බෑ. ඒත් පොහොට්ටුව කැඩුනා. මහින්ද රාජපක්ෂ බහුතරයෙක් මෙතන හිටියා, රජුරෝ බහුතරයෙක් හිටියා, තට්ටම්බිරාල සුළුතරයෙක් ගියා. රජුරෝ නරකලු, තට්ටම්බිරාල හොඳලු, ඒක වෙන්න බෑනේ. රජුරෝ නරක නම් තට්ටම්බිරාලත් නරක වෙන්න ඕන. මට මේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න ඕනේ. මම මේ රටේ ආරක්ෂා කරලා තියෙන්නේ එකම ජනාධිපතිවරයෙක් විතරයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අපේ පක්ෂෙන් දෝෂාභියක් ඕවද්දි මම ඉස්සෙල්ලම ඉස්සරහට ආවේ. මම ලෑස්ති රජවේක එකතු වෙලා දූෂණයට විරුද්ධව සටන් කරන එක කොන්දේසියක් උඩ. අර පාසල් වලට දෙන බස් වලට කවුද සල්ලි දුන්නේ කියලා මට කියන්න. මං සජිත්ට කියනවා ඔබට තහනම් කරලා තියෙන සමාජයකත්වය මං ආපහු දෙන්නම්. අපි ඔක්කොම එකට මේ ගමන යන්න. ඉතින් UMP කරන මේ වේගයෙන් යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකග වෙනවා නම් මං එපා කියන්න. මේක කරන්න බෑ කියන්නේ සජවේ. සට්ටම්බිරාලල එක ඉන්නේ පක්ෂි දැයි. මේ රට ආපහු වැටෙන්න ඉඩ දෙන්නේ නැතුව අපි ඒ ඉදිරි ගමන යමු. මං සජවේටත් ආරාධනා කරනවා, ජනතා විමුක්ති පෙරමුණටත් ආරාධනා කරනවා. අපි ඔක්කොම එකතු වෙලා ඒ ගමන යන්න කියලා. අධිකරු ජනාධිපතිතුමන්ට රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට ආදෝ භූමියට